මෙවර තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අදියර දෙකක් යටතේ පැවැත්වීමට නියමිතයි. ඒ අනුව අද අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීන්ට සහ පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා අවස්ථාව හිමිවනවා. මීට අමතරව ලබන පහ සහ හයන දින දෙක සිසු රාජ්‍ය නිලධාරීන් සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා. අද පැවැත්වෙන තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු පිළිබඳව අද දෙරට සමග අදහස් දැක්වූ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම් එම් මොහොමඩ් මහතා පැවසුවේ තැපැල් ඡන්දය භාවිත කරන ස්ථානවල දේශපාලන ප්‍රචාරක කටයුතු තහනම් වන බවයි. දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් නියෝජිතයින් මෙන්ම නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයින්ටද තැපැල් ඡන්ද සලකුණු කිරීම නිරීක්ෂණය කිරීමේ අවස්ථාව ලබා දී තිබෙනවා. මේ අතර නියමිත දිනට සිය තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වන පුද්ගලයින්ට එම තැපැල් ඡන්ද පත්‍රිකා අදාළ කාර්යාල පිහිටා ඇති දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට බහර දිය හැකි බව එම් එම් මොහොමඩ් මහතා සඳහන් කළා. ඔහු පැවසුවේ ඒ අනුව එම පුද්ගලයින්ට ලැබෙන අටවැනිදා සිය තැපැල් ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව හිමිවන බවයි. වන්නි මැතිවරණ කොට්ටාසේ තැපැල් ඡන්ද වෙනුවෙන් සුදුසුකම් ලැබූ පොලිස් නිලධාරීන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන් වවුනියාව පොලිස් ස්ථාන දෙකකදී සහ වවුනියා කලාප අධ්‍යාපන කාර්යාලයේදී ඡන්දය භාවිත කළා. ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තොට මැතිවරණ කොට්ටාසේ තැපැල් ඡන්ද සලකුණු කිරීම බෙන්තොට කොට්ටාස අධ්‍යාපන කාර්යාලයේදී සහ බෙන්තොට පොලිස් ස්ථානයේදී සිදුවනවා. බොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල මැතිවරණ කොට්ටාසේ තැපැල් ඡන්ද සලකුණු කිරීම බිබිල පොලිස් ස්ථානයේ සහ ප්‍රදේශයේ කොට්ටාස අධ්‍යාපන කාර්යාලයේ සිදුවන අතර අද දින වාර්තාකරු සඳහන් කළේ පොලිස් නිලධාරීන් ඉදාවනන්දුවෙන් තම ඡන්දය භාවිත කළ බවයි. මොනරාගල දිස්ත්‍රික් ලේකම් තේරීම් බහාර නිලධාරීවරයා සඳහන් කළේ රාජ්‍ය ආයතන 23කදී තැපැල් ඡන්දය භාවිත කළ හැකි බව. මස්කෙළියේ මැතිවරණ කොට්ටාසේ තැපැල් ඡන්දය වෙනුවෙන් සූසුගම් ලැබූ පොලිස් නිලධාරීන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන් හැටන් ප්‍රදේශයේ පොලිස් ස්ථානවල සහ හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයේදී තැපැල් ඡන්දය භාවිත කළා.